Hi guys, welcome back to my YouTube channel. ඔන්න මේ vlog එක තමයි November වලට මම ඕගොල්ලන්ට share කරන අන්තිම vlog එක. ඉතින් මං හිතුවා full day study vlog එකක් අරගෙන එනවා කියලා. ඉතින් දැන් වෙලාව උදේ 7ට විතර ඇති. මම ඉස්සෙල්ලාම බුෂ් එකක් දාගෙන මගේ පාඩම් වැඩ කරන්න පටන් ගත්තා. පාඩම් වැඩ කරන්න පටන් ගත්ත එකුවට මම උදේම recording එකක් තමයි බැලුවේ. ඔන්න ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් දෙකටම video එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා එකතු වෙන්න කියලා ආදරයෙන් මතක් කරනවා. අද අපේ අම්මට නංගිලාගේ ස්කෝල්ට යන වෙන හින්දා මට තමයි ගෙවල් ලස් කරන්න වෙන්නේ. ඉතින් මම ඒ වැඩ ටිකත් කරන්න ඕන නිසා ඉක්මනටම recording එක බලලා ඉවර කරා. ඉතින් මම දැන් මේ කරන්නේ මගේ ඊයේ දවසේ කරපු වැඩ මට මාක් කරන්න බැරුව ගියා ඒක තමයි මම මේ මාක් කරන්නේ මම 8ට විතර තමයි රෙකෝඩින් එක බලන්න පටන් ගත්තේ දැන් වෙලාව 11:10ට විතර ඇති මම ඒක බලලා පොඩි ටී එකකුත් අරගෙන ගෙවල් අතුවලා අස් කරා එතකොට කොහම හරි අපේ අම්මා ආවා ඊට පස්සේ ඉතින් මම ඒත් එක්ක කතා කර කර හිටියා බලන්න මේ දෙන්න එළිය දුවර දැන් හති දානෝ ඉවරයක් නෑ අපේ අම්මා ඉස්කෝලේට ගිය වෙලේ ඉඳන් තමයි මේගොල්ල මේ අම්මව හොයවෙ හිටියේ දැන් ආපු වෙලාවේ තමයි මේ එළියට දුවලා එහෙම හති දාන්නේ මායි අපේ නංගිටයි වඩා අම්මත් එක තමයි මේගොල්ලෝ එකතු තිබුණ වැඩසටහන ඉවර කරලා මං ආයෙමත් දවල් වෙලා පාඩම් කරන්න ගත්තා දැන් වෙලාව 2:00 විතර ඇති මම මගේ කලින් දවසේ පාඩම් කරපු ටිකක් මතකද කියලා බලන්න පොඩි ෂෝට් නෝට් එකක් වගේ හදාගත්තා ෂෝට් නෝට් එකක් කිව්වට මේක මම පාඩම් කරලා මතකද නැත්නම් අමතක වෙලා තින්න මොනවද කියලා බලාගන්න තමයි යූස් කරන්නේ ආයමත් දවසක මේ පාඩම් කොටසම මට ආයමත් බලාගන්න වුණොත් මම එදාටත් මේ විදිහ එකක් හදනවා මොකද අපි හදපුවා කියනකට වඩා ඒ වෙලාව අපිට මතකද කියලා බලන එක තමයි වටින්නේ පැය දෙකමාරක් විතර ඒ ටික බලාගෙන ඊට පස්සේ දවල්ට කෑම කාලා ටිකක් රිලැක්ස් එකේ හිටියා. දැන් හවස වෙලා තියෙන්නේ. අපි අද පොඩි කෑමක් හදන්න හිතුවා. අපි අද අම්බයි ෆැෂන් ෆෘටුයි දාලා පෑන්කේක් හදන්න තමයි හදන්නේ. මොන වගේ එකද දන්නේ අපි කලින් හදලා නැහැ. ඉතින් ඔන්න අද අපි ඒක හදනවා. පෑන්කේක් බැටර් එකට අපි අඹ දානවා. අර පැණි පොල්ලයක් වගේ හදන්නේ. අන්න ඒකට තමයි ෆැෂන් ෆෘට් දාන්නේ. මොන වගේ රසට ඒද දන්නේ නැහැ. ආලම තමයි බලන්න වෙන්නේ ඉතින්. පෑන්කේක් හදන ටික නම් වීඩියෝ කරන්න බැරි වුණා. ඉතින් මේ තියෙන්නේ පෑන්කේක් ටික. ඉතින් ඒව ටිකක් කර වෙලා වගේ පේනවා ඇති. එහෙම වුණාට කර විච්ච රසක් එන්නේ නැහැ. මං හිතන්නේ අඹ නිසා වෙන්න ඇති. කොහොම හරි හොඳට තිබ්බා. ඉතින් හදපු පෑන්කේක් කාලා තේ බීලා මම පොඩි වොෂ් එකක් දාගත්තා. දැන් මං හදන්නේ පාඩම් කරන්න පටන් ගන්න. මන් දැන් මොනවද කරන්න යන්නේ කියලාත් කියන්නම්කෝ දැන් මං හදන්නේ මම හදාගත්තු ෂෝට් නෝට් එකක් ඒක ෂෝට් නෝට් එකක් කියන්නේ මම පාඩම් කරන්න තියෙනේ වගේ වැදගත් කරුණු විතරක් ලියාගෙන තියාගෙන ඉන්න කොලයක් ඉතින් එක එක පාඩම් වලට එක එක විදිහට හදනවා හැමතිස්සෙම එක විදිහට හදනකොටත් ලේසියි අපිට පාඩම් වැඩ කරගන්න දැන් මං හදන්නේ මම කලින් ඒක පාඩම් කරලා තියෙන කොටසක් ඉතින් දැන් මං ආයෙමත් ඒක කියවගෙන බලනවා කොහොමද කියලා ඉතින් මේකටම තමයි අපි පාඩම් කරපුවා රිවයිස් කරනවා කියලා කියන්නේ. නැත්තම් අපිට අමතක වෙනවනේ. අපි අද පාඩම් කරා නම් ආයෙ දවස් 4කට 5කට පස්සෙවත් අපි මේ පාඩම් කරපු කොටස ආයෙමත් පොඩ්ඩක් හරි කියව ගන්න ඕනේ. නැත්තම් අපිට ඒක මතක නැති වෙනවා. ඉතින් ඔන්න අදට බ්ලොග් එක නම් මෙතනින් ඉවරයි. මම දෙසැම්බර් වලට ඔයාලට විශේෂ බ්ලොග් එකක් අරන් එන්නම්. පළවෙනිදට මම මේ බ්ලොග් එක අප්ලෝඩ් කරන්න හිතන් ඉන්නවා. ඇත්තට මේක බ්ලොග් එකක් නෙමෙයි වීඩියෝ එකක්. බලමු අපි ඒක කොහොමද කියලා. ඉතින් මම අදට ගිහින් එන්නම්. මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. Bye.